සමන්තාචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස එහෙමද කියවෙන්නේ වහාම හිත සමාධි වෙන බව ඒකත් විශේෂානිසංශය මුඛවන්න විපසීදති එවාගෙම මේ සිතේ ප්‍රසන්න භාවය නිසා මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා මුහුණේ වර්ණේ පමණක් මේ සකල ශරීරයේම පැහැපත් වර්ණයක් ඇති බවටපත් වෙනවා මේ සකල ශරීරයේම එසේ පැහැපත් වන්නේ මෛත්‍රී බලය නිසා මේ මෛත්‍රී බලය වඩනකොට මෛත්‍රී සිත වඩනකොට කුරුඳ වාස්තුවේ ලේ ධාතුව රංවම් පාට වෙනවා කියනවා සංගම් පාට වීම නිසා ඒ ලේ ධාතුව සකල ශරීරයේ පැතිරීමෙන් රූප කලාපයක් පාසා සිවි සම්මස්නාර ඇත ඇති මිදුළු දක්වා ප්‍රසන්න රූප කලාප වලින් ප්‍රශ්නයක් ඇති වෙනවා ප්‍රසන්න බවක් ඇති වෙනවා ඒක නිසා ඒතනත්තාගේ ගතට ලොකු සැනසිල්ලක් ඇති වෙනවා ඒ සැනසිල්ලත් වගේම අර වගේ මේ ගතට ලොකු ප්‍රසාදනීය තත්ත්වයක් ඇති වෙන පැහැදීමක් ඇති වෙනවා පසුගිය කාලයේ මට මතකයි දැන් අවුරුදු 8කට 10කට පමණ පෙර නනවකන්ද සේනාසනයේ වස්පින්කම දෙපැමිණි වෙලාවේ තරුණ මහත්මයෙක් ආව ඉගෙන ගන්න. කොළඹ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න තරුණ මහත්මයෙක්. මේ දරුවා සීල කටයුතු වලින් නිදහස්ව මම ඉන්න වෙලාවේ ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමිනි මම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ස්වාමිනි මම මෙයාවේ මෛත්‍රී භාවනාගෙන තව ටිකක් කරුණ ඉගෙන ගන්න. මම මෛත්‍රී භාවනා ස්වල්ප වශයෙන් වඩනවා. ඒක මේ කොළඹ ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් අහගෙන කරන්නේ ස්වාමීනි මම මෛත්‍රී වඩන්නේ පටන් ගන්න ඉස්සර කාලේ මගේ ශරීරය දුර්වර්ණයි අප්‍රසන්නයි දකින්නන්න අප්‍රසන්නයි ස්වාමීනි මම මෛත්‍රී වැඩීම නිසා මගේ දැන් ශරීරය ඉස්සරට වඩා පාටයි ස්වාමීනි මේ කාලේ මුල් කාලේ මගේ දෙමව්පිය මං ගණන් ගන්නෑ මා බොහොම අහක දාපු පුතෙක් හැටියටයි හිටියේ දැන් මගේ දෙමව්පිය මට හරියම ප්‍රියයි මනාපයි බොහොම කරුණාවෙන් මට උපකාර වෙනවා මගේ ගුරුවරු එවාගෙම මගේ සහෝදර ශිෂ්‍ය පිරිස කවදාකවත් මේ පිස්සෙද මං ගැන අනුකම්පාවක් නැහැ නමුත් දැන් හැම දෙනා මං ගැන අනුකම්පාවෙන් මගේ කටයුතු දියුණුවට අත දෙනවා අනේ ස්වාමීනි මට ඕනේ මේ මෛත්‍රිය තව දියුණු කරගෙන මේකත් වඩා අනුශාසනින්ද සිමුණ තරම් පටින අත්දැකීමද තරුණ මහත්මේ අවුරුදු 20ක තරම් මේ වාගේ තමන්ම තමන් අත්දැකීම ලබා ගන්න පුළුවන් ශරින වර්ණේ පවා පැහැපත් වෙන මෛත්‍රී වැඩි වීම. ඒ වගේම අසම්මූල් හෝ කාලං කරෝති. බොහෝ දිනෙක මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. ඒ මොකද? අර කර්ම නිමිති, ගත නිමිති වැනි දේවල් පැමිණීමෙනුත් හිත චංචල වෙලා, බියපත් වෙලා, දුකටපත් වෙනවා. නමුත් මේ මෛත්‍රී වැඩෝ තැනැත්තාගේ හිත බොහෝම සෞම්‍ය බැවින් තමන් විසින් කරගන්නා ලද මෛත්‍රී භාවනාව තමන්ගේ හිතෙන මනසට අරමුණු වෙනවා. සමාධි තමා කරගන්නා ලද දාන සීල භාවනා කුසල් අර එල්ලෙන මල් වඩමක් වාගේ පේන්න පටන් ගන්නවා. ඒක නිසා බොහෝම පැහැදීමින් ප්‍රසන්න භාවයෙන් යුතුව අවසාන මොහොත ගත කරන්න පුළුවන් වෙනවා. මේ 10 ආනිසංස 10 මෙලොවට උත්තරින් අපටේ ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති කියන මේ වචනින් කියවුනේ මෛත්‍රී වඩා අරහත්ත්වයේ සාක්ෂාත් නූනනම් බමන උපදිනවා. ඒ කියන්නේ ධ්‍යාන ලබා ගනි හිතේ දිශා. ධ්‍යාන ලබාගත් එකනා ධ්‍යානයට අනුරූපව බමලෝ උපදිනවා. සමහර විටෙහිදී මාර්ගඵල ලැබලා ආපසු නොයි එහිදීම රහත් වෙනවා. බමලෝදී මාර්ගඵල ලැබුවා නම් අය ආපහු එන්නේ නැහැ එහිදී රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනේ පැවැත්වීම නිසා ඒ භික්ෂුන් වහන්සේලාට විශාල අස්වැසිල්ලක් ලැබුණා. තුන්වහන්සේලා නිතර නිතර මෛත්‍රිය වඩන්නත් පටන් ගත්තා. මේ මෛත්‍රිය වැඩීම නිසා දානේ සිව්පසේ පරිත්‍යාග කරන දායක පින්තුන්ගේ ඒ දානේ මහත්ඵල වෙන්නත් පුළුවන් වුණා.
අපේ බුදු ශාසනයේ හිටිය සුභූතී කියලා රහතන් වහන්සේ නමක්. මේ සුභූතී රහතන් වහන්සේ පින්දපාති වඩිනකොට මෛත්‍රී ධානයට සමවදිනවා. පින්දපාති වැල්ලා මිදුලි හිට ගන්නවානේ ධානේ බෙදෙනකම් ඔය සුළු මොහොතේ මෛත්‍රී ධානය සමවදිනවා. එයින් මේ දායක පින්තුන්ගේ පින මහත්ඵල වෙනවා. මෙන්න මේ නිසා සරුවඥන් වහන්සේ විසින් දෙසෙන් ලද මේ මෛත්‍රියේ ජීවිතයේ හැම දිනා විසින් අනුගමනය කළ යුතු කාලයක් වෙනවා. ඒක නිසා අප සතුටුවන්නට ඕනේ මේ මෛත්‍රී නිහරණේ අගතන්පත්යේ චුතුමන් බුදු සසුනේ වැඩ හිටියා. පින්තුන් අහලා ඇති ධර්මාශෝක රජ සමයේ හිටියා මහා අසුගොත්ත කියලා රහතන් වහන්සේ නමක්. වැඩ හිටියේ ගින්ජා වනාන්තරේ මහා වර්තනී කියන ආරණ්‍යයේ. උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස සිටියා රහතන් වහන්සේලා 30,000. එක දවසක් පුදුම දෙයක් උන්වහන්සේ දකින්නාව ජනසානකේ නාජීවකී. ඒ ධර්මාශෝක රජුලුවන්ගේ දූත පිරිසක් එක්ක ආවා. ඒ ඇවිල්ලා පළමුවෙනි ආවාසය ළඟට ගොඩ වුණා. එතන තමයි මහා අසගුත්ත රහතන් වහන්සේ වැඩ ඉන්නේ. මේ කුටියවට මේ සත්තු සෙල්ලම් කරනවා. අලි ඇත්තු කොටි වලස්සු සිංහයෝ ව්‍යාග්‍රයෝ ගෝනු මුවෝ හාවෝ මීමින්නෝ නානා ප්‍රකාර සත්තු. කිසිම සතෙකුට හිංසාවක් නැහැ. ඔක්කොම සෙල්ලම් කරන එක පවුලේ දරුවෝ වගේ. ඉතින් මේ ජනසාන ආජීවකයාට මහ පුදුමයක් ඇති වුණා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේගෙන් එහම ස්වාමීනි මේ සතුන් මොන සතුන්ද මං අඳුරන්නේ නැහැ සමහර සතු. ඒ රහතන් වහන්සේ අතීත ඥාණයෙන් බැලුවා මේ පුජ්‍යලයා පෙර ජාතිවල යම් කිසි කුසලයක් කරගෙන ඇති මොනවාද කියලා බැලුවාම කාසේ බුදු සසුනේදී මේ තැනැත්තා ධාර පිමුරෙක් වෙලා අභිධර්ම සජ්ජායනයකට සවන් දීලා තියෙනවා. ඉන් ලබාගත් ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ නිසා අද මේ නැනවත් මිනිසෙක් වශයෙන් ඉපදී සිටින්නේ. ඥාසිකයා හිටියාට පරණ දේවල් සිහි වෙන්නේ එවැත්මි. ඔය තමයි පංචස්කන්ධ කියන්නේ. ඔය තමයි 12 ආයතන. ඔය 18 ධාතු. ඔය තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. ඔය තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. මේ වචනේ කියනකොට මේ ආජීවිකයාට පූර්ව සංඥාව සිහි වුණා. ඒ වෙලාවේ පාත්තිලා වන්දන කළා. "අනේ ස්වාමීනි මට දැනුයි තේරුනේ යා යුතු මඟ. මම මහාන කරුණු මැනව. මට භාවනාවක් දෙන්න මැනව." මේ රහතන් වහන්සේ මෙත නැත්තා මහාන කළා. අහසේ වැඩෙනගෙනයි භාවනාව දෙන්නේ. එක මාසනේදී මේ පැවිදි වෙන 1000ක් වලටගෙන එක මාසනේදී සෞඛලෙස් නැසා රහත් වුණා. ඉතින් මේ රහතන් වහන්සේ කියන්නේ මේ මහා අසගුත්ත මහ රහතන් වහන්සේ බුද්ධ කාලයේ හිටියා මහා සකලුදායී කියලා පරිබ්‍රාජකයෙක්. මේ මහා සකලුදායී පරිබ්‍රාජකතුමා උදෙසා විශේෂ දේශනා දෙකක් සරුවත්යන් වහන්සේ පවත්වලා තිබුණා. ජීවමාන කාලයේදී මෛත්‍රී ධ්‍යානයෙන් අග්‍රස්ථානයේ කාටවත් පවරලා තිබුණේ නැහැ. මේ මහා සගුත්ත ස්වාමීන් වහන්සේ තමයි ඒක පතාගෙන ආවේ. උන්වහන්සේට එදා බුදු සසුනේ මහානදම් පුරන්න නොලැබුණාට ඒ බුදු සසුනේ ආවුරුදු 100කටත් 200කටත් අතර කාලයේදී මේ විදිහට මෛත්‍රී ධ්‍යාන වඩා මෛත්‍රී අගතන්පත් අරහත්ත්වේ සාක්ෂාත් කරගත්. ඒ මෛත්‍රී බලය නිසා තමයි අර වනසත්තු වුණෝ සමගීතයේ වින්දහා වනාන්තරේ කිසිම සතෙක් ප්‍රාණඝාත කරන්නේ ආචාර්යයක් නේද? ඔය වගේ ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රියේ බලය නිසා ඒ වනාන්තරේ කිසියම් සත්‍යයක වුණොම් ප්‍රාණඝාත කරන්නේ අසමගියක් නෑ කලකෝලහලනේ. මේවා මේ මෛත්‍රියේ වඩන්නගේ නිස්සන්ද ඵල හැටියට හඳුන්වනවා. දැන් මගේ ආරාධනය දැන් මේ කාලයේදී බොහෝ සෙයින් සමීපචාරී වූද දුරස්ථ වූද ලෝක සත්‍යය තුල වඩාත්ම බලපාන්නේ දේශේකේන මේ අකුසල මූලයයි. මේ දේශ අකුසල මූලයෙන් අපි නොතැවෙන්නේ එවාගේ මාත පීඩාවක් නොවෙන්නේ එවාගේම ඒ අභිභවනය කරගෙන ශාසන ප්‍රතිපදාවන්ගෙන් වැඩි දියුණු වෙන්නේ අප සියොම දිනා වඩ වඩාත්ම ඒ ගුරුතුමන් වහන්සේ ලනුගමනේ කරමින් මෛත්‍රී වඩත්වා කියන ආරාධනිය අපි මේ ඉදිරිපත් කරයි. ඒක මේ අනේන වෙලාවේ නිදින වෙලාවේ ආහාර ගන්න වෙලාවේ වතුර නාන වෙලාවේ අනිත් හැම වෙලාවකම නිින්දෙන් අවදින් ඉන්න හැම වෙලාවකම මෛත්‍රී මානසිකාරයක් වඩනවා නම් කවදා හරි ධ්‍යාන වැඩෙන්න පුළුවන්. ඒ ධ්‍යාන වඩන ක්‍රමයක් තියෙන ඒකට තියෙන අනුපිළිවෙලින් වඩන්න තියෙනවා. ධ්‍යාන නොවැඩුණත් කමක් නැහැ මේ මෛත්‍රී භාවිතා කරන්නට ඕනේ. මෛත්‍රී භාවිතා කිරීම නිසා දිනපතාම තමාට මෛත්‍රී ආනිසංසය දැක ගන්න ලැබෙනවා. ඒක නිසා ඒ විදිහේ මෛත්‍රී භාවනාව ගැන සරුවඥන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනා තවත් තියෙනවා.
ඒ සූත්‍ර දේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරමු. එවාගෙම ලැබෙන ප්‍රමණින් මෛත්‍රී භාවනාවට ජීදෙන්ට අදිෂ්ඨාන කර ගනිමු. මෛත්‍රී භාවනා කරන්නේ කොහොමද අරියත්වයට දක්වා යන්නේ කියන ගැන කෙටියෙන් හඳුනා ගනිමු. මෛත්‍රී වඩන තැනැත්තා මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන උපතුණක් උපදවන්න සමර්ථ වේවා. රූපාචර පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය. සමහර විට මධ්‍යම ඥානවන්තයෙකුට නම් ධ්‍යාන හතරක් වඩන්න සිද්ධ වෙනවා. ඒ කෙසේ නමුත් මේ මෛත්‍රී ධ්‍යාන ලබාගත් කෙනෙකුට පුළුවනි අසුභ ධ්‍යාන සම්පූර්ණ කරන්න දක්ෂ ආකාරයේ. එවාගෙම අවිඥානික දස අසුභ වඩන්නත් පුළුවනි. බුදුගුණ එවාගෙම මරණ සති මේවා උපචාර සමාධිය ඇටේට වඩන්න පුළුවනි. එසේ වඩලා ඒ ධ්‍යානයට අනුතුරුව ධ්‍යානින් ඉතවදි කරගෙන නාම රූප විපස්සනාවට හැරෙනවා. නාම රූප විපස්සනාවට හැරිලා මේ ධ්‍යානයේ ධ්‍යාන හිත වැඩිනේ හෘද වස්තු රූපයේ තියෙන රූප කලාප ටික වෙන් කළ දැක ගන්නවා. එවාගෙම චක්ඛෝ සෝතේ ඝාන ජීවා කාය කියන මේ ප්‍රසාද රූප සියල්ලම කලාප වශයෙන් වෙන් කළ බලමු. ශරීරයේ තුල තියෙන කර්මජ රූප කලාප ඔක්කොම වෙන් කළ බලනවා. චිත්තජ රූප කලාප අට වෙන් කළ බලනවා. උතුජ රූප කලාප හතර, ආහාරජ රූප කලාප දෙක සියල්ල වෙන් කළ දැක ගන්න. තමන්ගේ ශරීරයේ රූප කලාප ඔක්කොම දැකලා ඊළඟට තමන්ගේ సంతානයේ චිත්තචෛසික ධර්ම වෙන වෙනම බලනවා. තමන් ලබාගත් ධ්‍යාන චිත්තචෛසික ධර්ම බලනවා. තමන්ගේ හිතේ මේ ජීවිතේ 15 තිබුණු දාන සීල භාවනාදී කුසල් කිරීමේදී මනෝද්වාරික කුසල චිත්ත වේති අනෝ චිත්තචෛසික බලනවා. එවාගෙම චක්ෂොද්වාරික වශයෙන් චිත්ත වේති 15 කුසල චිත්ත වේති බලනවා. සෝතේ ඝාන ජීවා කාය කියන මේ දොරටු වලින් ලැබුණු චිත්ත වේති වල කුසල් සිත් බලනවා. චිත්තචෛසික ධර්ම. ඊළඟ සිත ඇතුලේ හටගත් අකුසල චිත්ත වේති අනුවත් නාම රූප බලනවා. පංචද්වාරයේ අකුසල චිත්ත වේති අනුව නාම රූප බලනවා. තමන්ගේ సంతානයේ නාම රූප දැකලා මදි බාහිර මේ අවිඥානික රූප ධර්මත් බලනවා. තමන් දරාගෙන ඉන්න ඇඳුම් පැළඳුම්, කීවර පරිස්කාර, තමන් වාඩි වෙලා ඉන්න ආසන, තමන් ගත කරන මේ නිවහන නැත්තම් සෙනසුන, එවාගේ මේ ගස්ගල් පර්වත, මේ හැම අචේතනික වස්තුවකම රූප කලාප බලනවා. ඊළඟට සත්පුද්ගල సంతානවල රූප බලනවා. ඊළඟට සත්පුද්ගල సంతානවල චිත්තචෛසික ධර්මත් බලනවා. මේ මාධ්‍යත්ව බාහිද්දා නාම රූප සියල්ලම දැකලා ඒ නාම රූපයන් පිළිබඳව එකක් එකක් ගානේ කියන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියන සතරාකාරයෙන් ඔක්කොම සොයා බලනවා රටා ගන්න. ඒකට කියන්නේ දික්ති විසුද්ධිය කියලා. ඊළඟට ඒ නාම රූපයන් ඉබේ හට ගන්නවා නෙමෙයි හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නා බව මනෙන් දැනගෙන පටිච්ච සමුප්පාදයන් හේතුඵල ධර්මයන් සම්මාසුනේ කර එයින් තමාගේ තිය ඇති වෙන ආභෝධයද කියන ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා. ඊළඟට නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකිනී උද්‍යාවිය ඥාන වඩනවා. පරස් ආකාරයකට. එහිදී ආලෝක ප්‍රීති ප්‍රසබ්ධාදී උපක්ලේශ 10න් එකක් දෙකක් හරි ඇති වෙන්න පුළුවන් ඒවත් විපස්සනාවට හරවනවා. ඊළඟට බංගානුපස්සනා ඥානයෙන් බොහෝම තීක්ෂණ විපස්සනාවක් කරනවා. ඉන්හාට තින් භාතුපට්ඨාන ඥානයත්, ආදීනව ඥානයත්, නිබ්බිදා ඥානයත්, මුංචිතුකම්මිතා ඥානයත්, පටිසංකානුපස්සනා ඥානයත්, සංකානුපේක්ඛා ඥානයත් අනුපිළිවෙලින් වඩනවා. මෙහෙම ගියලා තමන්ගේ සිතේ පෙර ජාති ජාතීන් ඉදී දියුණු කරගන්නා ලද බෝධිපාක්ෂික ධර්මයන් මුහුකුරවා ගින් තිබුණොත් ඒ සංකාරුපේක්ඛා ඥානයේදී දියුණු කරගන්නා ලද විපස්සනා ඥාන අවබෝධයෙන් ඉහළට දියුණු වෙලා සෝවාන් මාර්ගඵලය දක්වා යාලනවා. සෝවාන් මාර්ගඵලාභී වෙනගෙන අයමත් විපස්සනා වඩලා සකදාගාමී මාර්ගඵල, අනුපිළිවෙලින් අනාගාමී මාර්ගඵල, එවැගේම අරියත් මාර්ගඵල දක්වාම ධර්මාබෝධය ලබනවා. එසේ සතර මාර්ගඥා ලබා ගැනීමේදී සතර මාර්ගඥානින් ප්‍රහාණය වෙන සංයෝජන ධර්මයන් අනුශේ ධර්මයන් ප්‍රහාණය කරමින් ගිහිල්ලා අරිහත් මාර්ගඥානයේදී නැවත නැවත ඉපදීම ගෙන දෙන ජරා රෝග මරණ ගෙන දෙන අවිද්‍යා තෘෂ්ණා උපාදාන සංස්කාර කර්ම කියන මේ සියල්ලම සිඳී බිඳී ගියේ බැවින් නැවත පුනර්භවයක් නූපදනාසේ අසංඛත ධාතු සංඛ්‍යාතේ පරිනිර්වාණේ අමා මහ නිවන් පුරයට පිවිසෙනවා. මෙන්න මේ දේත මේ මෛත්‍රී භාවනා වැඩීමෙන්
තම තමාගේ සක්කේ ප්‍රමාණයෙන් අධිගම ලබාගෙන සසර දුක් තරණය කොට අමා මහ නිවනින් සැනසීමට ලැබෙනවා. පින්නතුන් දන්න ඇති අඟුලිමාල මහ රහතන් වහන්සේ රහත්තුනේ මේ මෛත්‍රී භාවනාව. උනාසයේ පැවිදි වෙච්ච දවසේම ලැබුණේ මෛත්‍රී භාවනාව. ඒකෙන් උන්වහන්සේ ධ්‍යාන උපදවාගෙන ඒකෙන්ම මහා රහත් භාවයට පත් වේවදාලා. තවත් පින්නතුන් අහලා ඇති කරණීය මෙත්ත සූත්‍ර දේශනේට කාරණා වූ 500ක් ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා මේ කරණීය මෙත්ත සූත්‍රානුශාසනෙන් සාරයෙන් මෛත්‍රී වඩලා ධ්‍යාන උපදවාගෙන විපස්සනා වඩා එක මාසයක් ඇතුළත සෞඛලෙස් නසා මහා රහත් භාවයට පත් වුණා. මෙන්න මේක නිසා මෙහෙම මෛත්‍රී ධ්‍යාන වැඩීමෙන් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙන හැටි කෙටියෙන් සඳහන් කරන්න යෙදුණා. දැන් මේ අනුව සලකාගෙන සැනසෙමින් අද අප මේ දවසේදී විශේෂ කළගුණ සැලකීමේ සීරසින් ගුරු පූජාවක් මේ සිද්ධ කරන්නේ. අපේ සර්වඥන් වහන්සේ විසි අසංඛේය කල්පලක්ෂයකට පෙර සිටන් මේ විදිහේ කළගුණ සැලකීමෙන් පෙරම් පුරාගෙන ඇවිල්ලයි ලෝතුරා සම්මා සම්බුදු වුණේ. තමන් වහන්සේ බුදුබාට පත් වෙනත් කළගුණ සැලකීම් වශයෙන් පියාණන් වහන්සේට සංග්‍රහ කිරීම, මෑණියන් වහන්සේට සංග්‍රහ කිරීම ආදී ආදර්ශයෙන් ලෝට පහදා දුන්. තමන් වහන්සේ අවුරුදු 45ක් ඇතුළතදී මේ බුදු සසුනේ නිවන් පතාගනාව ජනතාව අතුරින් සූවිසි අසංඛේය 9 කෝටි 60 දෙනාට අමා මහ නිවන් අවබෝධ කරවා දුන්නා. අතීතයේ අනාගතයේ බලා මානෙල් මාසුවඳ විහිදෙන ශ්‍රීමක පත්මෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැස් විහිදෙන දළදා ස්පර්ශයෙන් යුතුව සුවාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාළේ අවුරුදු 5000ක්ම ශාස්ත්‍රු කෘත්‍යයේ කෙරේවා කියන අදිෂ්ඨානෙ. තමන් වහන්සේ ආයුෂාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මීපානක් නිමී යන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. රහතන් වහන්සේලාද පිරිනිවුණා. සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සුවකේ කර්මාරූපෝ මේ පරලෝකිය. යදී තිහානස්ථානද රාජධානු යන්පකුළු මාලිගාදී සියල්ලද කාලයාගේ අවෑමෙන් නෂ්ඨාවශේෂ වුණා. මේ වාගිර හඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලමුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමින් වතෙන් මුලෙන් දෙයෙන් හේතෙන් පරිහරණයක නාක් භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි පවත්නා බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළිපෙළී පවත්නා බැවින් දුක්ඛයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත ගෙන දෙන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ නිරෝධාරි සත්‍යයේ ප්‍රතිපේද කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් වූ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන්ගේ ශක්තියෙන් පාරමී ධර්මයන්ගේ ශක්තියෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට පත් වේවදාලා සසර දුක් තරණය කළ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැනසේවදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන දාන ශීල භාවනාදී සෑම කුසලයක්ම අපට පාරමී බවට බෝධිපාක්ෂ ධර්ම මණ්ඩලයේ බවට පත් වී තතු බෝධිඥාන වලින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමි.